ලැබීම් නොලැබීම් කියන්නේ ජීවිතේ අපි කාටත් පොදු දේවල්. මේ හැමතේකදීම නොවැටී ජීවිතයට මුහුණ දෙන්න පුළුවන් නම් ජීවිතේ දිනන්න ඒ තරම් අමාරු නැහැ. මදුරංග ජයරත්න. මේ ඇහුවම හුඟක් අයට මතකයට ඒවි ඔහු කවුද කියලා. ඒ මියුරු හඬින් ගීත ගායනා කරන ගායකයෙක් නිසා. උපතින්ම පාද දෙකත් එක් අතකුත් ඉතිරි අතේ ඇඟිලි තුනකුත් අහිමිවයි මදුරංග මෙලව එළිය දකින්නේ. ඒ නොලැබීම ජීවිතයට බාධාවක් නොකරගත්තු මදුරංග තම සංගීතමය හැකියාවෙන් තරුණ සේවා සභාව මගින් දියත් කළ ගීත ගායනා වැඩසටහනකදී දෙවැනි තැනද හිමි කරගන්නවා. ඉතින් මේ සොඳුරු මිනිසාට හිත දෙන්න සහකාරියක්ද හමුවන්නේ මදුරංගගේ නොලැබීම් කිසිවත් බාධාවක් නොකර ගනිමින්. ඒ වගේම මේ ජීවිත කතාව ඇතුලේ පසුගිය දවසක තවත් දුක්බර කතාවක් සිදුබුණා. ඒ තමයි මොවුන්ගේ කැදැල්ලට ආපු පුංචි පුතු දින කිහිපයකින් අවසන් ගමන් යනවා. ඒ දෛවයේ සරදමට අභියෝග කරමින් මදුරංග සිය ජීවිත ගමන ගෙනියන හැටි ගැන කතා කරන්න අපි මදුරංග සමග සුහද පිළිසඳරක යෙදුනා. මදුරංග, ඉතින් කොහොමද? හොඳයි, සංගීත වැඩකටයුතු ටිකක් කරගෙන හොඳින් ජීවත් වෙනවා. පසුගිය දවසක ඔබේ ජීවිතේ ලොකු දුක්බර සිදුවීමක් වුණා. ඔව්, ඒ හැමතේම දැන් අමතක කළා. අලුතෙන් දරුවෙක් අපිට ලැබේවි. එතකොට අපේ ජීවිතේ ඒ පුංචි පැටියා වේවි. ලැබීම් වගේම නොලැබීම්, අහිමිවීම් ජීවිතේ පොදු දේවල්. දුකක් වුණත් ඒ හැමදේටම අපි මුහුණ දෙන්න ඕනේ. ආදරණීය බිරිඳ ගැන මතක් කළොත්, මගේ ළඟින් ඉඳන් හැමදේටම හයියක් වුණා ඇය. ඒ වගේම මට ඇය ආදරය කරන්න පටන් ගත්ත එකම කොයි තරම් දෙයක්ද. අපේ ආදරේ ඇති උනෙත් මුහුණු පොත හරහාමයි. මොනවද ඉදිරි බලාපොරොත්තු? මම ඉදිරියේදී ලංකාව පුරාම ඒක පුද්ගල ප්‍රසංග පවත්වන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. තවත් අලුත් සින්දුවකුත් එළි දක්වන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඒ වගේම පවුල් ජීවිතේ සතුටින් හොඳින් ගෙවන්න තමයි බලාපොරොත්තුව. ප්‍රශ්නවලදී පැනලා යන ජීවිත නැති කරගන්න මිනිස්සු ඉන්න සමාජයක මදුරංග වගේ හිතහය මිනිස්සු මේ ලෝකයේ ලස්සන කරાવી කියලයි අපිට නම් හිතෙන්නේ. දිනපතා අලුත්ම පුවත් දැනගැනීමට පහත බටන් එක ක්ලික් කර අපව subscribe කරන්න. ඒ වගේම කුඩා සීනුව එබුවොත් අලුත් වීඩියෝ දාපු ගමන් ඔබට දැනගන්නටත් පුළුවන්.